සබ සදාවක් ෙම දවස්ේ වු සුම්ම පුවත් මුලින්ම ඔබට කියන අයිටයන් ප්‍රති සමගින් මම නිමේශෂ චමත් සංකල්ප. මම මදු නිකා කරපුට ගැල අදත් මුලින් අවධානය පවත්සී රස් සල වෙත එක්සත් ජාතික පක්ෂිී හැත්ත ඇතිවලි සංවත්සරිය උත්කරශවත්වය ආණ්ඩුවත් ගෙනයන්න පක්ෂ තදන්. ම මේ පක්ෂේ ඊීලඟ නායක පටපුර දැ හතාගෙනන්න. ආත්‍යන්තර ආතාාර ආයතනවලින් ශවිලංකාවත්තු පූර්ණ සහය. විරෝධතා පැවැත්වීම බිහිලුවක් කළ පවට ඒකාපත්්‍යයට චෝතනා. විස්සෙන් රටවිදීමක් පැහැ ජවිපෙන් සාතිකය. ඉන්දියාව සමරිසි අයිතිය පිළිගනිී. එක්සත් ජාතික පක්ෂයේ හැතැ දෙවන සවත්තර උත්සවේ, පක්ෂනායක අග්‍රාමාතය රනිල් විකම සිංහ මහතාගේ ප්‍රධානත්තුවෙන් උත්කර්ශවත්ව පැත්නා. රජයත් පක්ෂයක් තැනත් දෙකම සාර්ථකව ඉදිරෙකාරාගෙනයන බව අග්‍රාමාතිවරයා මෙහිදී සඳහන් කලා. එක්සත් ජාතිකපක්ෂේ හැත්තෑ දෙවන සංවත්සරය අද සමරණු ලැබේ වැඩකරපු වැඩකරන හැත්තෑ දෙකයන්න තේමාව මුල්කර කණිවිෙනයි. අග්‍රා මාතතිය රනිල් වික්‍රමසික මහතාගේ ප්‍රදානත්වන් සංවස්සර උත්සවේ පැවැත්වනේ, සිරිකොත එක්සත් ජාතිකපක්ෂමූලස්ථනයේේදී. සර්ව ආගමික වතාාවත්වලින් අනතුරවයි උත්සවය ආරභ කෙරුණේ. එක්සත් ජාතිකපක්ෂයේ හිටපුනායකින් අනුස්මරණය කරමින් ඕුන්ගේ පිළිරූ වෙත මල්තම් පැළඳවීම පක්ෂනායක අග්‍රාමාතති රනිල් වික්‍රම ංහ මහතාගේ ප්‍රධානත්වෙන් සිදු කරනාා මැති ඇැතිවරු නැතුලු පක්ෂය ප්‍රබලීන් රසක් ඊට එක්ව සිටියා. උත්සවෑමතුූ අග්‍රාමාතය රනිල් වික්‍රම සිංහමහතා. අදබලනකොට පොහොට්ටුවේ ජන්න බලයත් නෑ එක්සත් ජාතික පක්ෂයයි අපේ හැත්තදවනි සංවත්චරයයි ඉතුරු වෙලාතියඉන්න කියලා මම කියන්න කැමති. ඒ මොකද උනේ යිතියාසික වැඩකට උත්තමට කියන පලවෙනි වතාවට නිවාසයෝජනා කරම මිකසිය තිස්සටක් අපේ නිෝජනායකතු ආරම්භක අපි මේ පක්ෂහදන්නේ ජයගත්වොත් ආණ්ඩුවක්හදලා රටහදන්න පරාජය වුණන විපක්ෂයටකීම් ප්‍රජාතන්ත්‍රවාද ආරක්ෂා කරන් භාරගත්තය කුඹුර ගැන්න ම කියන්ට වැඩන්න මේ කුඹර නය වෙලා නයවෙලා නයවෙලා විකුරන්න කෙලා හි. එහිටපු පරණෙක්කා පැන ලගිය නායගේ වන්න බැලුව අවුරදු ගණනක් වගා කල්ල තිබුන්නේ. අපි මේක බාරකත්තා උඟක් ඇයි තුමුර පපුරන්න බෑ කියල්ලා. දැන්වපුරල්ල අස්ව ඇන්න එන්න කාලේ ආ්ඩුවත් ගෙනියන්න පක්ෂ තදන් මං මේ පක්ෂේ හීලක නායක පරපුරදැන් හතාදාගෙනනවා. විස්සයි විසිපායේ හොඳරටක් හදලා විශ්සයි තියහාට ඉදිරියට යන්න අපි දැන් සැලසුම් කරන්නටන්.මක විස්්සයි තියක න හිතන් වන්. ரி මතිවරණ வලද பක්ෂය ශதிමත් කිරීමට கடைතු කරணபව, 1ක්சா චති පක්ෂ මැති මතිවර प्र්‍රக்காශ කලා ඊිය සේරණයක මැතුමා අරුදු හැත්ත දෙකට පෙර එක්සත් ජාතිය පක්ෂය, ජාතිවාදී අන්තවාදී ආගම්වාදී කුලවාදී නොවන පක්ෂයක් බිහි කළේ සමගිතාව ඇති කරලා රටක් ඉදිරග ගෙනියන්න්න පුළන් පක්ෂයක් හදන්න. අපි අලු තන් සිතම එක මුතුව ජයග්‍රාණය කරන්න මගට අපි පිවසමු. එක මුතුව ජයගාන කරමු. අපේ එක මුත්තු භාවය තුළින් අනි වාරම එක්සත් ජාතිය පක්ෂය දෙදා ශවිස්ස නමෙයි දෙදස්තියව වනකං අපි පාලන කරන්න සුදදුසේ කියනක මේ අවස්ථාවති වගගමිකින් කියන්න කැමති. අපි රටේ ස්වෛරිත්වය ඒ භාවේ ආරක්ෂා කරන දේශාලන පක්ෂයක් බවට පරිවර්තය වුණ. මේ රටේ ප්‍රජාචන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුණු දේශපාලන පක්ෂය තමයි, එක් සත් ජාතික පක්ෂය කියගෙනෙක ම පැහැදිලිය ප්‍රකාශ කරනවා. අපි එකමුත්තුවෙන් ශක්තිමත්වලලා ඉදිරිට යමු. අපිට පුළුවන්න්නේ පක්ෂය ජයග්‍රහහි මාවතකට ගෙනියන්. බනවරුද්දේ ඕනම මැතිරණකට අපිට මූන දෙන්න පුළුවන් තත්ත්වයකට අපි අපේ පක්ෂ අනිවාර්යෙන්ම පරිවර්තනය ගන්න කියනක මා පැහැදිලිව සමුන්න්නආන්සරට ප්‍රකාශ කරන. මේ හැත්ත දෙක් පෙන සංවත්සරේ අපිට ආභිමානොත්ත සමරන්න පුළුවන්, ප්‍රජාත අන්ත්‍රවාදය රැකම පක්ෂකට ඒකම පක්ෂය ආඩම්බරම පක්ෂය එක්සත් ජාතික පක්ෂයකන පිට කොද කෙලින්තියන් කියන්න පුුවන් නිසයි. එක්සත් ජාතික පක්ෂය මේ කිසි කියෙනෙකුට දුර්වල කරන්න බැරිවුණ. විනාස කරන්න බැරි වුණා එක්සත් ජාතික පක්ෂය තවමත් තරුණයි. එක්සත් ජාතික පක්ෂය තවමත් ජව සම්පන්නයි. අපිට වාසිම මැතිවරණේ ජනාතිපතිවරන්නේ. ඒක තමයි ත අවුරදු එක හමාරකින් එන්නේ. එක්ක මිට එකල් ලෙසට එකමුතුව අපි සංවිධානය කරලා. පෞද්ගලික න්‍යායිපත් රහත් කරලා. අපි රාජ්‍යනායකත්වය අපේ පක්ෂයට ගත්තහම අපිට පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්ක පාර්ණිමේන්තුව විසුරලා තුනෙන් දෙ එකක් බලයගන්න පළස්භ බලයගන්න අරගන අවුරුදුදදායක්. හුස්මට අපි ආණ්ඩුවෙන් න්න පුළුවන් කේයටක තමුන් නාසලටක කිය අන්ඩුවඩන් අපි ක්කම එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය නැවතත් රාජ්‍ය නායකත්වය ලබා ගැනීමේ සටනපි ආරම්භ කරන්න ඕනි ක කියෙලමන් තමුන් සලට කියෙන මිතර දැයි අභිමානය දැයි උරුමය මාතෘභූමියයේ නිදහස සුරක්ෂා කරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂයි. අද හැත්තෑ දෙවිනිී සංවත්සරය සමරට මේ ොතේ මහිතන අපි මෙන්න මෙිහිම අධිෂ්ානයක් කරොත් ොනේ ගරු අග්‍රාමත් තිතුමාගේ නායකත්වෙන්. අපිට පුළුවන් අපේ හයිිය පෙන්නන්න. මම ලෑස්ති එතුමා කියනවා නම් අපි අධිෂ්ඨානක් ඇති කරගමු. ලක්ෂයක් ගෝල්ෆේස් එකට ගෙනල්ල ගාලු මූදොරට ගෙනල්ලා. අපි මුළු රහටම පෙන්නමු ජන බලය තියෙන්නේ කොදලද කියන එක මං මේ අවස්ථාාවී යෝජනක. හොරකම වංචාව දූෂණය ප්‍රෝඩාව මුසාාව මුලාව තුරන් කරන දේශයක් අපි නිර්මාණය කරමු. රට දිනවන නායකත්වය හරහා අපි අනිවාරයෙන්ම අපි අපේ මාත්‍රභූමිය ගොඩගමුයි කියල යෝජනා කරමෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසේ පිළබඳ සැකසුුණු විශේෂාන්යක් දැන්. Britிතා ්‍ය අධරාජුවෙන් ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස දිනා ගැනීමේ ජාතික ව්‍යපාරයේ පුරෝගමි මෙහවරක්සිදු කළ එක්සත් ජාතික පක්ෂය ආரம்ப කර අදට වසර ඇත්ත දෙකක් සපිරෙනවා. මෙරට සියලු ජාතින් ඒකරාශී කරගෙන ජාතික සමගිය සංහිධියාවමුල් කරගනිමින් පියටවා ගන්නාලාද එක්සත් ජාතික පක්ෂය සමාජ ආර්ථක සංවර්ධනය වෙනුවෙන් කළ මෙහෙවර විශිෂ්ටයි. එක්දහස් නවසය සැපතැම්බර්හ වනදා, ළම්ඹබ ෆාම් කෝට් මදිිරේද, එක්සත් ජාතික පක්ෂය බිහිවීම සිද වුණ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම සභහපතිවරයා වූයේ මහමාන්‍ය ඩේ නායක මහතායි. මන දේශපාලන හැළහැපීම් වලට ලක් වුවද මෙරට විශාලතම පක්ෂ සමාජිකත්වයක් හිමි තනි දේශපාලන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ගොවිජනපද බිහිකිරීම මහවැනි ව්‍යාපාරයේ ආරම්භකිරීම විවෘත ආර්ථිකය හඳුන්වාදීම නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට මහපොල ශිෂ්වත්ත ක්‍රමය හඳුන්වාදීම ජාතික තරුණසේවා සභාව ජාතික ආදුනිිකත්තු මණ්ඩලේ පහිඩුවීම සහ, නිදහස් වෙරද කලාප පිහිටවේව එක්සත් ජාතික පක්ෂය සිදු කළ සමාජ ආර්ථික සංවර්ධනයන් අතර ප්‍රධහන වනවා. දශ්ු ගණනාවක්තිසේ රට අගදකට ඇද දෙමු නයගති ආර්ථිකෙන් රට මුදා ගැනීමේමිහීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක අග්‍රමාති රනිල් වෙක්‍රම සිහ මහතා ප්‍රමුක එම පක්ෂය ஒரு දෙෙසිටිනවා. ශලංකාවට සංවර්ධන ආධාර සයන ජාතයන්තර අ ත ජ යන සහ ජන සි ස නැතු තර හමුවක් න තිප ස ද සි දු කරුණ ද එම නි යන් පැවස්සේ, සන්වර්ධනයත් සංඟධාවත් අරමුණු ජය කැනීමේ, ජනතිපත්තුමාගේ වෑමට තමපූර්ණ සහයලබාදීමට සූදානම් පවයි. ජපන් ජාත්‍යන්තර සහයුගීතා ආයතනය ලෝක බැංකුව ආසයනු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්ල අර්මදල ජාතයන්තර සංවර්ධනය සඳහන එක්සත් ජනපද නියෝජිත අයතය, කොරයානු ජා්‍යන්තර සහයුගතා ආයතනයන අයතන රැසක නියෝජතන් මෙමහමුවටෙක්වසිටිය. ේර්ග කාලයක් පුරආශ්‍රිලංකාවේ සංවර්ධන වැඩපි වල සඳහා, මෙම ජාත්‍යන්තර මුල්්‍ය ආයතනනි ලාතිනය සහය මෙහිදී ජනාධීපතිතුමා ඇකීමට ලක්ළ. යජතින් හමුවේ නදීපතිතුමා වතුරුටත් සඳහන් කළේ. ඉදිරිීදී වඩත් පුළල් ෂේත්‍ර වැැසක් ඔසේ මෙම සහගතාව ඊල නංවා ගැනීමතාපේක්ෂක් කරන බවයි. රජය රට තුළ ක්‍රාවට නංවාතිබෙන සංවර්තන වැඩපිරිවෙල පිළබඳ මෙහිදී අදහස්තක්කු ජනධපතිතුුමා දිවිනේ පලත් නමේම එක හා සමානුවල් සංවර්ධනයකට ගෙනනෙමින්. රටේ සේල්ු ජනතාවට සම ප්‍රතිලාබලබාතීමම තම අරමුණ බවපෙන් වාදුන්නා. උතුරු නැගනර අවතැන් වූ ජනතාව, නැවත පදිංච කිරීමේ කටේතු සයට අසූ අටක් මෙමනි විට අවසන් කර ඇති බවත් ඉතිරි සියත දොළහද කඩිනමින් සම්පූර්ණ කිරීමේ අරමුණින් රජ කටේතු කරන පවත් ජනාතිිපතිටමා එම නියෝජිතීන්ට පෙන් වාදුන්නා. අතුරුදන් ුවන් පිබඳස්යාබැලීමට ස්ථාපනය කළ කාරවාලි අතුරු වාර්තාව ඊයේ තමවිත ලැබුණු අතර. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනෙන්. ඉදිරිද කැමණට අනු කමිටුවක් පත්කිරීමට පියවර ැති බව ජනධපතිතුවා අදාල නියෝජිතන්ට පැවසවා. මේ අතර එක්සජාතින්ගේ සංවිධාන ශ්‍රිලංකාවේ නව නිත්‍ය නෝජතවරිය ලෙසපත්ව ආ හනා සිංහවාත්මිය ඊ පසොරුවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසනමති තුමාමුණ කැසුුණ. සරෝදිවයට ෘශි සව්‍යයක් ප්‍රෂකරම සහ සත්වපාලන ප්‍රදේශනය ජනාධිපති මෛත්‍රපාල සිරිසන මැතිතුමාගේ ප්‍රධාන පයෙන් අද අරම්භ කරුණා. ප්‍රදේශනය පැවැත්වෙන්නේ හෝමගම පිටිපන ගබඩවත්ත දිස්ත්‍රි ප්‍රෂකර්ම පුහුණු මධ්‍යස්සානයේදේ. ෘෂ සවයක් ෘිකරර්ම හා සත්ව පාලන ප්‍රදර්ශනය ලබන අටවනදා දක්වා පැවැත්වෙනවා. පෙරවරු නවයේ සිට රාත්‍රී හතදක්වා ප්‍රදශඩයේ විවෘතව තැබෙන අතර මෙ වාශිකව සංවිතහනය කරන්නේ ජාතික ආහාර නිෂ්පාධන සංග්‍රාමයට සමගමීව, බස්නාහිර පාලාත් කෘෂිකර්මා මාත්‍යංශයයි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්ථමේන්තුව වාරි මාර්ග දෙපාර්ථමේන්තුව, ධීවර අංශය, ඉඩම් අංශය, කෘෂි අධිකාරය සහ පෞද්ගලික අංශයට අයත් කුටි මෙම ප්‍රදශනයට ඇතුළයි. ාබික පහොර භාවිතය ඇතුළු කෘෂිකල්ම ෂේත්‍රයට සම්බන්ධ ප්‍රදර්ශනකොටි රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විතයි. ප්‍රදර්ශනීය වි්‍යවෘත කිරීමෙන් අනතුරුව උදළු තල බෙදාදීමේ වැඩසටහනක් ද ජනාධපතිතුමාන් අතින් සිදු කෙරුණා. ෘෂිකර හා සත්වපාලන ශේෂස්ට්‍රේ newතුන්ට පාසල් සිෙසුන්ට හා ගුරුවරුන්ට ස්වොං රැකියාවල නියුතුවීමට අපික්ෂාකරණ පිරිස්වලට මෙම ප්‍රදර්ශනය ඉතා වැදකත්වනු ඇති. විවසාකයන්ට හා කාන්තාවන්ට අශ්‍ය තාක්ෂණික දැනුම හා තොරතුරු ලබාදීම මෙම ප්‍රදශනය සංවිධානය කිරීමේ තවත් අරමුණක්. මීට අමතරව ගොවින්ගේ ගැටඩුවලට විසනුම් ලබාදීමද මේ තුළින් අපේක්ෂාකරනවා. අආඩුව තරු හතේ පජාතන්ත්‍රවාධයක් ලබාදී තිබියදීත් විරෘතා පැත්වීම විහිල්වක් බවට පත් කරන්නට ඊ පැත්ව ඒ බත්තු විපක්ෂයේ විරත්තාව සමත්තුූ බව දේශපාලන විචාරකයන් පවසනවා. රාත්‍රිය කොළමනග්‍රයේ ගතකරආණඩුව වෙනස් කරන බවත් රජයේ මර්මස්ථාන වටන බවත් විරතාවට තෙර එක බතුවිපක්ෂනාකන් පැවසුවාද ඒකිසිවක් කර ගැනීමට ඔවුන්ට නොහැකි වනා. එක තු පක්ෂ ද ප හොටල් වල පැමණ ර එක් රජ ක් හි තිපති රයා සහ රජ ක්ෂ යා රධතාව අසාර්ථක බෞදතු හම තමන් විශ්වාස කරොළමට පැමි ජනාව අද මන කරදම පලාගයා. පක්ෂ න්්‍ර යා යා මට ොහැකිව ටිකේලාක් විරුතකරුවන් සමග කායකත කරන කින්නට ලැබුණා. ජනතාව ඉදිරියට මා තමට එරෙහිව චෝද එල් ඇති ූල ංච මිමරුන්ඩ වලින් බේරිනට රජපක්ෂලා උත්හකලද ඒ දවසේ ඔුන් ේරු ගන්නට ඇතේ තවදුරටත් ඒ උපක්‍රමේ මෙෙරටේ වලංග නැ බයි. ලක්ෂ විසිපාක ජනතාවක් කොළමට ග බයි බද යකන් ලින් පැවසේ. ඒ අද පැවති මාධ්‍ය හමුවේද නනාමල් රජ්‍යපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ බස්වත දෙදහස්තුන් සියයකින් ලක්ෂ දෙක ජනතාවක් කොළඹටගෙන ආබවයි. යනුව බලනවිට බස්වතේක සිය දෙනෙක් පටවාගෙන ආයුතුයි. ඒත් ඒයේෙදිනේ ඇතැම් බස්වතබල ආසන බොහොමයක් හිස්ස පැවති බවයි මධ්‍යවාර්තා කළේ. න අතම බස්වලට මෙන්ම කෑමලට සහරක් වල සල් ැන කොහ යන්න පිළිබඳ ම ශ නය ුතු. මහිද රජ පක්ෂ හි පපජනතිපතිවරයා සන්දාවේ පැවස්සේ මන් ඇතුල කොළමට පැමණ ආ් රෝදී නාව ො ද රාත්පයක් ගත කරන බව. එෙත් ේලාසෙන්ම තමන්ගේ සුපිරි වාහනවලින් විරල්තාව මගහැරගේ රාජපක්ෂලා කොළමට කෙනා ජනතාවගේ රාත්්‍රී කෑම්වීම ගැන ඉන් පසුබැල් වේනහ. රාප්‍රියදී සල්ලි එකතුකර පාන්ගෙනපෙත් ආහරෙට ගැනීමට ජනතාව කටගතු කළා. මෛන්ද රාජපක්ෂලා තමන්ගේ අපරාධ වසාගන්නට ජනතාව අවදීන් ටබන්නට උත්හ කළද. ඔවන් සියල්ලන්ම රාප්‍රියේ නිවෙස් බලාගයාා. රතාවට සහාගී වූ ආදරකරුවන් දෙනකු මේ අදීත් විරතතාකරන්ට ලබාදුන් පිරුණු කෑමනිසා ඔවන් රහල්තකරදදිත් ඒගැෙන බලන්නට එක බදේකිසිදු නායකු සිට නෑැ මහින්ද රජ පක්ෂලාගේ ආණඩ කාලයට අදාලබන, මාධ්‍ය නිදහස ලබා දෙනු ජාතිවාාදය පරදම මර්ධන නවත වැනි සරන් පාට රගත් පූරු විෘතකරුවන් අතරදීතිමුණ, මධ්‍ය ආයතන ගින ටැබුවේ මාධ්‍යවේදී මරදමුවේ පසුගගේ ආඩුවයි. ේවුවල ඇතුරපදේශ රසක ජාතිවාදී ඇවලුවේ පසුග ආ්ුවයි. ද ෑන්වලින් මනිසුන් පැරගෙනගේ පසග කිය ආ්ඩුවයි. දේශපාලන විචාරකයන් පෙන්වාදන්නේ මේ විරතාව හොඳම ගැලපින් න්නේෙදහස් පහලවට කලින් සිදීමට බවයි. රජපක්ෂ පවලතුළ ඇති බල අරගලය මෙම විරුත්තාවෙන් තවත් පැදිලිුණ. ැසිල් රජපක්ෂ මේ වැඩට කලින්ම පිටරට කියිය. ගෝටාවේ රාජපක්ෂ ආවේ නැවිත් බැරිකමට බව හොඳටම පැදිලිබමුණා. නම රාජපක්ෂගේ දේශපාලන අනාගතය හදන්නට මයින්ද රජපක්ෂ ගැසූ ගැටය මෙයාකාරයෙන් දාරුවී ඇයි ඔවන් සිතුවේනෑ. මන්ද රා පක්ෂ යේ පස්වරුවය කිවේ විරෝතයට කන්ද ආන්්ුව ඉල්ල අස්වෙන්න කියයි. පෙරල නට පිරි ල්ලියීමම් කොට පසුව සද නැතුම ප ගස් තිම අන්ඩුව ස තුනක් තුළගොඩ නගප ත්‍රවාදේ සුදරත්ව බක්තිවිද ජනතාව එක කන්තුළුගෑස් පහරක්කෝ ජල ප්‍රහරයක්කෝ බැටන් පොලු පහරක්නක පසුගෙතරග කියයා. රතු පස් වල දෙනෙක් මර දැ කුණයි ෙඳ කලාපේ ර ෂ චනක හ හලාවත ඇන්ටනිිනන්දු මරාදම රජ පක්ෂ හිතුවේ මේ ආන්්ඩුවත් එක්කෙනෙක් දෙනෙක් මරනු ඇතයි කියයි. රජපක්ෂලාගේ සන්දර සිහිනය වූයේ එයි. ඒත් දැන් පැදිලිවී ඇතේ රාජපක්ෂලාට එඒ සිහිනේම සිට නැටසසිදු වන බවයි. නමල් රජපක්ෂලා රටවට ගොස් කතාපැත්තුවාට ෆස්බුක් පිට වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව වෙනුවෙන් පිණිසිටින වපෙන්වාට දැන් වැඩක් නැත. ඒකාලේ ඔවුන් කළ අපරාධවල තරම දැන් ජනතාවට වැටහිමින්තිබේ. මේ රාජපක්ෂලාට අවශ්‍ය වී ඇතේ වෙන්න කිසිවක් නොවේ. අධාරකරුවන්ගේ කරමතින් ගොස් හිරේ විලංගුවවැට එකෙක් බේරණටය. හත පජචත්‍රවාදයක් තිබිලාත් මෙතරම් අසාර්ථක උද්ඝෝෂ්ණයක් කොට රජපක්ෂලාට මරු වෙනටදූයේ ජනතාව දැන් මේවා තේරුම් ගන මිනිස්ටින නිසාය. ඒකාපත විපක්ෂය පිරිසක් ඊයේ කොළමදී සිදුකළ විරෝධතාවය අසාර්ථකමින්ම විහිලූ සහගත්තය එකක් පව මැති ඇමතිවුරුන් සහ සිවිල් සංවිධාන නියෝචිතයන් පෙන්වා දෙනවා. මේ විමල් විරවන්ස මාත්මයාගේ පෞවත්තක න වෙබ්සයි්ගේ තුමාම කියවලා නවගමැතිලෙස මයිද රජපක්ෂ දියරුම්න්ද. එඒමතමයි උද්ගෝෂයට කලින් කිව්ව. ඒ සීනුස්සකම ඒයේ මධ්‍යමරාත්්‍රය වෙනකොට කියවා ජනතාව බනිමින් යන්න ඇති. ඒ බද්දය ජනවල විරෝධය අවස දැම අපි නම කියන. ඒවගේ මදක්කම්ඒ බදේ දේශපාල්චයෙන් කොබ හටල් ෙන් කරවා ගනි ආාරකරුවන් මහපාරය තුොවිල් නට. ොක්කෝ හෝටල් වලඉන්නවා ජනතාව මහපාරේ බුදියගත්තා කියලා තමයි මේ මධ්‍ය වාර්තා කලති ආණ්ඩු අරගන නික්ක. ෙදරයන්නේ ැකි පප කටිය ්‍රෑද ල්ල වෙනකොට ෙදරග හිල්ලා පැදුටත් නොකියේ කවුර ත්සා කරනවනං ජනගංගාවක් ගිනල්ල පාරිවාඩි කරල බෝඩල්ලං පන්ඳන් පත්තු කරලා ආණ්ඩුවක් ගෙතරයා වන්ඩ ඒක බෑකනික මංහිතන්නේ ඊයේ ජනබලයේදී එතුමලම පෙන්වාක අපිද ගොල හන්ඩෝනකමතියෙනවා දැත් ඇති කිය නේ තමන්ගේ පුතාදාල කර පලවනිම කර්තා විය ඒකමග හලගිය ඒක ජෝග්‍ය අ බාට පත් වන. රෑ නවතිනවා කියලා කියපුට්ිය රෑ වෙනකොට ඩන්ස් කරන්න ජෝග ඩාන්නට රවල් ගේ ිල හතරග ල ටිනිස ස අතනෙක් පොලසි හම්බේලතියන. එක ද්ගල ම ල්ල තියන රක රක් යනක සිපපු යක මේ මොඩ ද පත්ත ඇට ද ෝග නටන ම්ම ද ක ජනතාවට කෝචර සමේ ද කියල පෙනවා ඒ දේ කොමද හි කරු ජදප තිතුමනේ මොකද වනේ වැ. වැරදුනා නේද. ඔබතුමා රටට හෙටක් ගැන කතා කරලා පුතාට හෙටක් නිර්මාණය කරන්නට නේද හැදුවේ. මරු ක්‍රමය ජනාධිපතිකන් ගන්ද. අරක්කු පෝනවා. කසිප්පු පෝනවා ගරයානි පැකට්ටක දෙනවා. හොඳට ගහනවා මහරජානෝට ජයවේවා කියනවා. හතර ගාතින් බස්ෙ කළ කඩං වැඩෙන. තර සංවිධහනය කරපු හාදෝටික කොහෙද හිටි. ඒ අය හිටියේ තරු හතේ පෝටල්ල. ගේම මේ නාමල්. බෙ ම න්න දිට ුට ව දශ ස් රහටයන්න ඇ දේ ම හ හ ගතු ප ති මගගේ වැැද දගෙන ම අදකමින් ලබගන්නන හොත් ඒ ඒකබද පික්ෂ සංවිානය කරපු ඒ මහම මෙහෙවම සංවිධානය කරපු සංවිධාක මන්ට නාකත් න නාමල්. මේමට පමණි පිරිස යාහරලම තම සාර්ථක මෙහම. රෑදුල්ලාෙනක මයිද පහත්්‍ය ඇත තියන අපිට කියන්න වෙන්නේ. මහින්ද මැතින්ද ඇයි තනියම මහපාරයේ කියලා. මේ බාපොච්චත් එක්ක තියන ඇරියස්සක පිරිමහන්න නාමල් කුමාර්රයා මේක සංවිධානය කරලා දේශපාලෙ ගොන් තැම්බක් බවට පත් කලානන්නේ ගොටාබේ මහත්්‍යයා නින්දීපු සැග්‍රල්ල හොටලේ නාමල් මහත්්‍යයා හිල්ට එකේ අනෙත්කට්ටේ ගලධාරිය ඒගොල්ලො බට පැලෙනකම් කනවා. ආගමක් වගේ අදහ ද හ අත ඉම්බයි පස්යන. සන්ට ිියුණු ච්ච ෑමදීලා නරක්වෙච්ච කිරි පකක්දීලා එකකයිවාකානර මිනිසු අසුව එකක් ෙතර රහල් ගතකරයන්තට රෝහල්ලට ඇන්නත්තුනේ අ සුවිසැරියට කතාගල්ල ඒ අපි දක්කන මදන්න මදවිී ටක්දක වාසු දවන කරමත්තේට. කුම වග හත්තේක පියත් එක්කන දරේකු ර්ත මහත්තේ අපත් එක්කර කෝම මේ ජේෂ්ටය ගෝටාව රාජ පක්ෂ මහත්තයටේ නරිවාදම තිබට උසාවියට බයයි. ල්ල දශපාලන පලිැනීම කන අත්ති ලයි ොන දේශපාන පිගනීමත් ොරකර ම ොකක් දේශපා පිගනීමමද වත් ව ි ම ග ොරක කර ර ද දැ ුද ප අධිරනවල ඒආබද්ධ විපක්ෂයේ එක්කෙනෙක් දෙන්නේෙ කැරනිත් සියලු දෙනාටම නඩු තියන. එඒයට අවශ්‍යයි නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අධිකරනවලට යම් යම් සඥාත්ර. දුප්පත් අයිංසක මිනිස්සුන්ට කටගොන්නක් බොන්නට දීලා. ඒ මිනිස්සුන්ගේ දිලින්දුකම අවියක් බවට පත් කරලා මහ මඟට බස්සලා අලු තරාජ්‍යපාලනයක් ගොඩනගන්නේ කොහොමට. ඒ ජනබලය කොමට කැඳෙවූ හඇබ ප්‍රකාශමනේ අරාබියයේ වසන්තය වගේ එකක් කරනව කියලා මුකුත් උන්න හැ එකත් හොඳයි. ජනතාවට හොඳයි ප්‍රජාන්තාද ආක්ෂිතයි හැබැ හෙම ජනබලය කොළමට කැඳවන්න පුළුවන් වනේ රටේ ප්‍රජාදත්‍රවාදය තහුරුවෙලා තියෙන නිසා රාජක්ෂ පහත්ව හදන්නන්නේ මේ පුංචි බාාව උටඉඳල පල්ලි හටකි නතාවක ට දෙනන. බැරිවෙලා හෝ නවතත් මේ සෙට්ටක බලටාවත් මේ රට ලේ වෙලක් වෙනවා. මේ පවුල නැවතත් හොර කරන්න පටන් ගන්නවා. ඒදස දක් අ සතුම සිදුවීමම් දෙකක් තිබුණන එකක් තද් සමුද්‍රර හෝටලේ ඉස්සර ලංකාව සංචාරකය ඉන්න තනක හල්ලු අට දනෙක්තිවිතර පොල්ගහක නගල කරුම්ඹ හාගෙනකනුම්. තව මහා විශාල ලයිකනුවක්කුඩ බාල් කෙල්ලිලා ජිම්මක වගේ දෙන්නෙක්කින් ඩැම් පේස් පක්්ික දෙන ඕය තරම් වීඩියෝ නාමල් රාජපක්ෂර මයින්ද රාජපක්ෂර පලු පලන්න ඒකට සාාග ච් මිස කියන බැනු උදේ වෙනකොට ලොකු පෙරලිය කරනව කියන අය කොහවත් පෙනෙන්න්න නන්න මහිදරජ ක් ම. ඒ ෆට එක් හ කෑම පැකට් එක මහා පාරි විසිකරලා තියන ඒවයි අන්තිමේට මේතික සුද්ද කරන්න තියෙන සේකයෝ විතරයි කොළොම නගරේ පේනන්නේෙ ඒකෙෙන් පේනවා කොච්චර ංකලොත් කිය ජනත හොඳ උත්තරයක් දීලා තින ඒ බදධ වික්ෂයට ඒ තේරුම් ගත් ඉගොල්ලන්ගේ ඇත්ත ස භාවවික මොකක්ද කියලා මේක හොඳ පනිවිඩය රන් කරපු මංකොල්ලකාපු මිනිසු ගාතනයකරපු රාජපක්ෂ රජීම කාඩ අමත වෙලාන මෙතර ඒක අද්ධ විපක්ෂය විශේෂ මධ්‍ය හමුවක් අද පැවැත්තුවා. ඇදී ඔවුන් කියයාසිටේ තම පාලන කාලය තුළසිද වූ උද්ගෝෂණවලට පහරදීම සබන්ධයෙන් වරද පිළිගන්නා බවයි. අලග උතුමාගේ ්‍යාගයන් උද්ගෝෂලට ම ාන්දේ බේවි. බට බට න තර්යක් කරන්න ොලුව රතු පස්ව සිද්ධිය පිටි පස්සේ හමුදදාාවට පෙට ම් ඩ පැ දිල ල ම් අඩු පාට ගුණ එ සිද්ද ලද හමුද ාව අවසන ත් ද ිගන්න. විසි වන ආනුක්‍රම වීවස්සා සංශෝධනයේ රට බෙදනවාගන්ති ඇතුළත්ව නැති බව, ජනත විමුක්ති පෙරමලේ ප්‍රචර කේ කම් පාර්ලිමන්තු මත්‍රේ විජිත හරත් මහතා පවසනවා. එමෙන්ම ජනාධිපතිවරයාගේ බලතල අගමතිවරයාට පැවරන්නේ නැති බවද ඔහු කියා සිටිනවා. මාධි හමුෝකටෙක් පෙමි නේ මහතා මේ බව ප්‍රකාශ්්‍ර කලා. මෙයින් කිසිසේත්ම ජනාධිපතිවරයා සතු බලතල අගමතිවරයාට පැරීමක් සිද්ධවෙන්නේ නැහැ මන්දක් සමාහරමාධ්‍යය එහෙම වාර්තා කල තියෙනවා අද දවසෙත් එහෙම එකක් මෙතන කිස්සේත්ම නැහැ. තනි පුද්ගලයෙක් සතු ඒක අධිපති බලය, කැිනට් මණ්ලේ නැමති මණ්ඩලයක් වෙත සහ පාර්ලිමේන්තුව සහාව්‍යස්ථා සභා වෙත විබේදනය කිරීමක් කලා තිය. ඒවගේම තමයි රට බෙදන රට කඩන කිසිදු ආකාරය වගන්තියක් මෙහි නැහැ. පැහැදිලිව මෙහිතයෙන්නේ විධායක බලය කැබිනිට් මන්් ලෙසා අනිකුත්තා ඇතනොලට පැවරීමක් පමණ. සතුට ගෙන දෙන ඇතැම් දේ විනාශයට හේතුවන අවස්ථා බොහෝ පවතිනවා. වනේසිටින අලින්ගේ ක්‍රියාකාරකම් අනාරක්ෂද ලෙස නැබීමත් එවැනි දෙයක්. ට මසෑයමත් සමඟ දඹුල්ල දිගම්පතර රක්‍ෂිතිය සිටින වඩාලින් දිය සොයා දඹුල්ල හබරණ ප්‍රධහන මාර්ගය හරහා ගමන් කරනවා. මේ අපඋරු දර්ශනයක්. එ නිසාම විදේශ සංචාරකීන්ට මඟ පෙන් වන්නන්, බොහෝ දෙෙනකු එම සංචාරකින් රැගෙන වනාලින් සමීපේට ගමන් කරනවා. සිදු ආරක්ෂක ක්‍රියාමාර්ගයකින් තොරව සංචාරකයන් වාහනයෙන් බස්සවා මෙසේ ගමන්කිරීම දැඩි අනතුරදායකයි. මීට පෙර වනාලීන් වාහන කිහිපයකටම පහරදී හානි සිදු කරතිබෙනවා එය අනුව විශා අනතුරක් සිදුවීම ඉට කඩ පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දැන් ක්‍රඩාපිටිය තිස්වන මහෙලිකෙඩ උලේ ගිනිසුල රගත් රත්ත පෙරහර ජනධතිපද මත්‍රිපාල සිරිසිනමැතුමාමගේ ප්‍රධනත්වයෙන් කොඹදී අද උදස්සන රගවනාා. ලබන පහලස් වනදා ඇඹිපිටිය මහවැලි ක්‍රඩාංගනේති මෙර මහවැල ක්‍රඩාව්ල ආරභකිීමට නේමයි. ක්‍රේඩ වුලේ ගනිසුල චනාධිපති මෛත්‍ර පාල සිරේන ැතිතුමා දල්වන ලබවා. අනතුරවයි මහවැි ක්‍රඩා ුල්ලේ ගනිසිසලු රැගච්චරිකාව නිල වශෙන් ආරම්භවනේ. කිෝමීටර එක්දහස් එකසේ එක්ොළහක තුරක්, මහවැලිකම්මාන එකසේ එක්ොලහක් පසු කරමින් කොළම සිට ඇමිලිපිටය දක්වා රත්ත පෙරහර ගමන් කිරීම නීමතයි. එම ගමන් මඟ දෙපස, ගොහිවිමි සඳහා කොස් පැල එකුළොස් ලක්ෂ එකකුළුස් දහස්ක්සේෙකුලහක් ප්‍රධානනිකිරීමේ වැඩස අහනක්ද ක්‍රියාත්ම කරනවා. එහි සමාරම්භය සනිටුවන් කරමින් නිදස් චතරශව කොස්පැලයක් රෝපණයකිරීමමද ජනාධිපතිතු මාතින් සිදදු වන. රාචමාත්‍ය වීරකුමාර දිසානායක රාචමතින ශ්‍රියන විජයවික්‍රමයන මහත්මත්මි නැතු පරිසක් විමවථාව එෙක්ව සිටියා. ්‍ර විකාශෂය අතරුවත්පරෙකසි සු ශේෂන්ගේ බල පරතුවන්න. ැලි හම රාත්්‍රේ හ ඔට ායක්w.ipnnews. රස්තියාදු කාර බේබදු හොරුරංචුවක් ආණ්ඩු පෙරලන්න හිතාගෙන කොළඹ රස්තියාදු ගැසූ පොත. නාගතියේදී ජනස්ශෘතියට එකතුවන විහිලු කතාවක් වනු ඇත. එහෙත් කේදවාචකේ නම් කොළම්ඹ වටලෑම මීහරක් ්‍රංචුවකගේ තප්පුලෑමක් බවට පත්ව රාජපක්ෂලා දේශපාලන වශයෙන් බංකුලොත්වීම සැප්තැම්බර් පස්වැනිදා සනිටුහන් වීමයි. ජනප්‍රිය වීදි සටන් කරුවකුව සිටි මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය ඔහුගේ ඔටුන්න්නහිමි කුමාරයා විසින් කුජීතකර දැහිීම සිද විය. නාමල් ජලි තමන්ගේ ලදබොලින්ද නොමේරුකම ප්‍රදර්ශනය කළේ දේශපාලනික තකතීරුවෙක් බව ඔප්පු කරමිනි. ගෝටාභය අඩි දහයකට වඩා ඇවිදගන්න බැරි පුහු වීරේෙක් බවද සනාතවිය. ඔහු වටා සිටිනවා යැයි කියන දේශ ප්‍රේමී ජාතිවාදී බලවේගය දහ පහළොස් දෙනෙක් පමණක් බවද රටම දැනගත්තේය. බැසිල් පැත්ත පලාතේවත් නැත. මේ විප්‍රකාර ඔහු ඇමරිකාවේ ගෙදරට වී බලා සිටින්නට දැත. මහලොකු දේශපාලන ගේම්කාරයා යැයි ඔහු සිතා සිටියද සෙල්ලම් කරන්න වෙන්නේ මේ අඳබාල මුක්ද තක දීරු වහල්ලුන් ටික දෙෙන එක්ක බව ඔහු කල්පනා කරන්නට දැත. රාජපක්ෂ බත්්බැලයන් කොළඹ ඇවිත් හතර ගාතෙන් වැටන තරමට සුරාවෙන් මත්වී පිස්සු කෙලීමෙන් රාජපක්ෂලාගේ දේශපාලන බලවේගයේ තරම ලොවටම පෙන්නුවේය. නාමළුත් යෝෂිතත් තමන්ගේ නිල්බලකා ගජයන් සමඟ කොළඹ වටලා ආණ්ඩුව පෙරලා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවට. තමන්ගේ වහලුන්ට මොනවා දෙසා බෑවද. ඒවා විහිළු බව රටම දැනගෙන සිටියේය. ඒ තබා මේ විහිලු කතා ඒකා බද්ධයේ බොහෝ නායකන් පවා තුට්ටුවකට තැකුවේ නැත. මේ කොළඹසන්නය ගැන තමන්ගේ විරෝධය හා අපපුල මහින්දගේ මූුණටම කියන්න තරම් තත්ත්වය බරපතලවී තිබේ. මහින්දට ඕනෑ කළේ තම පුත්‍රරත්නය රටේ අනාගත නායකයා කරන්නටය. අනෙක් සියලු රාජභක්ෂවරූ නාමල් හමුවේ පීචංකර දැමීමට ඔහුට ඕනෑ වූ බව පැහැදිලිකාරණාවකි. ගෝටාට බැසිල්ට චමල්ට ප්‍රසිද්ධියේත් කුමාරවෙල්ගමලා යොදවා පහරගසීමටද කටයුතු කළේය. එහෙත්. අවසානයේ පීචංවූයේ නාමල් සහ මහින්දය. රාජපක්ෂලාගේම ඉඳල්කා ජීවත්වන්නේ යැයි කල්පනා කරන බෙලහිීනයකු හැර වෙනත් කිසිවකු රාජපක්ෂලාගේ වරෙද්ධ අස්සේ යළි දංඟලම්ඩි නැත. ඔහුගේම වචනයෙන් කියනවානම් තවත් එහෙම රිංගන්නේ මෝඩ යක්කුය. කොහොම නමුත් දැන් රාජපක්ෂලාගේ දේශපාලන විනෝධ සමය අවසන් වෙමින් පවතින කාලයයි. ඉදිරියේදී තමන්ගෙන් වූ වැරදිගැන ඔුන් අඳෝනා නගනු ඇත වැලපෙනු ඇත හොටු පෙරාගෙන අඩනු ඇත ජාතියෙන් සමාවද ඉල්ලනු ඇත නමුත් දේශපාලන තක්කඩිකම් ඔවුන් අත්හාරින්නේ නැත එය ජන්මයෙන්ම එන පුරුද්දකි ඒවා මකලාවත් හදන්න බැරිය නාමල් තමන්ගේ කොළඹස්‍යිය ගැන පට්ටපල් බොරු තොගයක් අද බාධ්‍යහමුවකදී දෙසා බෑවේ ඒ පුරුද්ධටය දහදාහක් එකතු කරගන්න බැරිවන දාමල් දෙලක්ෂ ානක් තමන් පසු පස ආවායැයි බොරුවක් කීවේ. ඒ තක්කඩිකමටයා දැනටමේ ඇති. සෙස පසට.